2019 වසරේ අවසාන මාසය. දොළොස්වන මාසයේ 6 වෙනිදා ආනාපාන භාවනා වැඩසටහන. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පිස්සති අත බිම්බින් දති දුක්ඛේ ඒස මාර්ගෝ විසුද්ධිය. තාම කෙටියෙන් බුදුරජාණන් මේ ගාථා ධර්මයේ මුළු නිර්වාණයම එකට කැටි කරලා දේශනා කරා. කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න පුළුවන් නම් මේ ගාථාවෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ජේතවනාරාමයේ භික්ෂූන් 500ක් අරගෙන මේ ගාථාව දේශනා කළා. ඉතින් මේ ගාථාව ශ්‍රවණය කරද්දී සෝමාන මාර්ගයට පත්තුනා, සබ්බදාන මාර්ගයට පත්තුනා, අනාගාමී සමාධි අරිහත්. ඇයි ඔබට ඒ දේ නොවේ? ඇයි මට ඒ දේ නොවේ? ඔබයි හැමියේ ප්‍රශ්න. මේ ධාතාවනේ සබ්බේ සංඛාරානිච්ඡාති යදහා පඤ්ඤාය පස්සති අත නිම්මින් දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඇයි ඔබ නිවන් දකින්නේ නැත්තේ? ඔබ හරියට දන්නේ නැහැ සබ්බේ කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැහැ සංඛාර කියන්නේ මොකක්ද දන්නේ නැහැ, අනිච්ඡාති කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ, යදහා කියන්නේ දන්නේ නැහැ, ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා පස්වති කියන්නේ මොකක්ද දන්නේ නැහැ, අතනින් බින්දති දුක්ඛේ කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ සමග්ගෝ සුද්ධිය ඔය ටිකින් බාහිරවගේ තමයි දන්නේ. ඉතින් කොහොමද ඉස්සෙල්ල වචනේ තේරුම් දැනගන්න ඕන ගැඹුරු අර්ථය දක්වන්න. ඉස්සෙල්ල වචනාර්ථය තේරුම් ගන්න. බලමු අපි දන්න වචනාර්ථය බලමු. පිළිතුර සබ්බේ කියලා කියන්නේ මොකක්ද? සියල්ල. සියල්ල කියවහම කොච්චර පරිමාණයේ අදහස් අද්ද ඔබට තියෙන්නේ? මේ මුින් මේ මොහොතේ පිට වෙන වචනයත් එක්ක සියල්ල. ඒ වචනයත් ඒකට ඇතුළත් වෙනවා. සියල්ල කියන වචනයත් සියල්ලට ඇතුළත් වෙනවා. නේ? ඒ තරම් සූක්ෂම. සියල්ල කියන වචනයත් සංඛාරා කියලා කියන සංඛාර කියන්නේ මේ ලෝකේ තියෙන හැම දෙයකටම සංස්කාර වස්තු තියෙනවා. ඒ වගේම සංඛාර කියන අධ්‍යාත්මික වශයෙන් සිදු වෙන දේවල් සංස්කාර ධර්ම කියලා කියනවා. පිට සකස් වෙච්ච මේ ලෝකේ සකස් වෙච්ච දේවල් කියනවා. සංඛාර දැන් අධ්‍යාත්මික වශයෙන් චේතනාමය වශයෙන් සකස් වෙන දේවල් තියෙනවා. බාහ්‍ය වශයෙන් සකස් වෙන දේවල් තියෙනවා. ඒ ඕනම දෙයක් ඕනම කාරණයක් අදාළ වෙන්නේ සංඛාර කියන ගුණයට. සරලව කියන්නේ සංක්ෂිප්ත වශයෙන් අනිච්ඡාදී කියලා කියන්නේ ඊට වැඩි දෙයක් ඔබේ හිතට ඒක දැනෙනවා. ඒ දැන් අපි ඒක වචනයක් හැටියට දැනගත්තට එතන ප්‍රඥාමේ වශයෙන් මොන ඥානයේ ඉතින් පරිවර්තනය වෙන ගුණයක් තියෙනවා. අනිච්ඡාති සම්හලට අපිට සරල අර්ථයක් ඒක වචනයක් හැටියට අපි ළඟ තිබ්බට වැඩක් නැහැ. නිත්‍ය කරන ගැනීම කියලා. ඒක
අනිත්‍ය කියලා කිව්වහම කොහොම හරි මේ හැම දෙයක්ම පවතින්නේ නැහැ කියන අර්ථයක් ඉතින් හරිනේ. පවතින්නේ නැහැ. පවතිනවා නම් ඉතින් පවතින්නේ නැති දෙයක් නම් අපි අල්ලගන්න උවමනාවු නැහැ. එතකොට අල්ලාගත්තා කියලා කියන මොනම දෙයක් පවතිනවායි කියලා ගත්ත එක නෙමෙයි. පවතිනවායි කියලා ගත්ත එක. එතකොට ගැඹුරු අර්ථයේදී අපි ඇතින් ප්‍රඥාතිකම් කියනවා. අතින්ට අපි ඇතින්ටත් එනවා. අනිච්ඡාති පද සම්භේ සංඛාර අනිච්ඡාති සර්ව සියලු සංස්කාර සියලු සංස්කාර නැසෙනසුල් ඔව් සියලු සංස්කාර නැසෙනසුල් නේ සියලු සංස්කාර නැසෙනසුල් නැසෙනසුල් සංස්කාර නොනැසෙන විදියට හිතන්නේ ඒ තමයි සියලු සංස්කාර නැසෙන සුළු දේවල් නොනැසෙන විදියට හිතලා තියෙන්නේ කවුද? තමයි. දැන් බාහිර තියෙන සංස්කාර නැසෙන සුළු බව දන්නවා. නමුත් තමන්ගේ තියෙන චේතනාත්මක සංස්කාරය නැසෙන සුළුයි කියලා දැකලා නැහැ. මම නිත්‍යයි. මම නිත්‍යයි. නෑ මම නිත්‍යයි. කියන්නේ මමයි කියලා නිත්‍ය කරගෙන තියෙනවා. නියම කරගෙන තියෙනවා. ඕක හැම දිනාලම සාධාරණ නෑ. දැන් මාර්ග ඵලලාභී මහන්සියලම ප්‍රාතන් මහන්සියලම මම නිත්‍යයි කියන දන නෙමෙයි ඉන්නේ. මම අනිත්‍යයි කියලා. නමුත් පුතර්ජන ඉන්න ඕනම කෙනෙක් ඉන්නේ කොතනද? මම නිත්‍යයි. මම නිත්‍යයි. ඒ නිසා ඔබ කවුද කියලා ඇහුවොත් කියන්නේ මම මිස් මිසෙස් එහෙම නැත්නම් මිස්ටර් කියලා කියන්නේ ඒක. දැන් ඔය මිස්ලා මිසෙස්ලා මිස්ටර්ලා නැති වෙනවා. ඔබ කවුද? මම කිසිවෙක් නොවේ. ඒ වගේ මම කිසිවෙක් නොවේ නම් මම කවුද? කවුරුත් නෙමෙයි. කවුරුත් නෙමෙයි. දැන් ඔය තත්ත්‍ය යථා පඤ්ඤාය පස්සති යථා කියලා කියන්නේ යථා කියන්නේ යථාර්ථය. එහෙනම් පිටාර්ථයෙන් අපි දකින්නේ එක නිවන් තේරෙන්නේ. නිවන් දකින්නේ ඇත්තේ. යථා පඤ්ඤාය පස්සති ප්‍රඥාව කියලා කියන්නේ පස්සති ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? මොකද ප්‍රඥාව කියන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රත්‍යවලදී හඳුනා ගන්නා නිවන ප්‍රඥාව. ප්‍රත්‍යවලදී කියන්නේ මොකක්ද? ප්‍රත්‍ය වේවා කියන්නේ දැන් ඇඟේ වැදුණා නෝ. ඇඟේ වැදුණා කියන්නේ මොනවාරි වැදුණා නම් ප්‍රත්‍ය වේවා. කඩේ මොනවාරි අපි ආහාරයක් ගත්තාම ගෙඩියක් කනවා ඈ පස්ලක ගෙඩියක් කනවා නෝ කඩේ ප්‍රත්‍ය වේවා. ප්‍රත්‍ය වෙනකොට ඒක අපි අඳුනගන්නවා. හරිද? සිතිවිල්ලක් කියනවා කියන්නේ ඒ විදියට ඉන්ද්‍රියන් හයෙම අපි තේරුම් ගන්න පුළුවන්. කර්ම සංදයක් කියනකොට යාගේ ඒකේ තේරුම් ගන්නවා මේක. මේක නරක මේ කාමී ඔබ තේරුම් ගැනීමේ හොඳ සංයමයකින් යුතු ප්‍රත්‍යමේ ඥානයක් තියෙනවා. තමාගෙන තමා හඳුනා ගන්නා වූ ගුණයක් එයාට තියෙනවා. ඒ කියන්නේ තමන්ට වැදෙන දේ බාහිරෙන් හරි අධ්‍යාත්මයෙන් හරි එයා අඳුන ගන්නවා. හොඳින් අඳුන ගන්නවා. සිතිවිලි අඳුන ගන්න බැරි කෙනෙකුට නිවන් දකින්න බැහැ. තමාගේ සිතිවිලි තමන්ට අඳුන ගන්න බැරි නම් නිවන් දකින්න අවම වශයෙන් තමන්ගේ සිතුවිලි තමන්ට හඳුනගන්න තමන්ගේ මේ මොහොතේ පවතින සංස්කාරක ධර්මය හඳුනගන්න මගේ සමහර අය හරි ඉරිසියාවක් නමුත් ඒගොල්ලන්ට තේරුම් ගන්න බෑ මේ මගේ ළඟ තියෙන ඉරිසියාවක් කියලා. සමහර අය හරිම ද්වේෂ සහගතයි වෛරයෙන් ඉන්නේ. නමුත්
ඒගොල්ලෝ තේරෙන්නේ ඔයාලට මේ එයාලගේ තියෙන මේ වෛරයක් කියලා නේද? හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගන්න. සමහර අය හරිම ලෝභයි. නමුත් ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ ලෝභයෙන්. ඒක අන්න හරි. අන්න එහෙම පිරිස් ඕන තරමේ සමාජයේ ඉන්නවා. ඒ සමාජයේ ඉන්නවා. ඒ නිසා තමන්ගේ සිතුවිල්ල, තමන්ගේ ස්වභාවය, තමන්ගේ ලක්ෂණය හඳුනා ගැනීමේ හැකියාව ප්‍රත්‍යඥානය. ප්‍රත්‍යඥානය. ප්‍රත්‍යඥානය ඇති කරගන්න. එතකොට මේ ප්‍රත්‍යඥානය කියන්නේ දැනෙන ඕන දෙයක් හඳුනා ගන්න යනවා. හැබැයි ඒක හඳුනා ගන්න නෙමෙයි මෙතෙන්දි කියලා කියන්නේ අනිත්‍යතාවයේ ප්‍රත්‍යඥානය හඳුනා ගන්න. ඒ කියන්නේ සබ්බේ සංඛාර අනිච්චා කියන එක ප්‍රත්‍යඥානයෙන් හඳුනා ගන්න. ඒක නේද ගස්ලබෝ වගේ ආවගේ සබ්දයක් ගන්න එක හඳුනාගත්ත එකක් නෙමෙයි. මෙතෙන්දි හඳුනා ගන්න කියන්නේ සබ්බේ සංඛාර අනිච්ඡාති කියවුව ප්‍රත්‍යඥානෙන් හඳුනගන්න. ඒ කියන්නේ ඔබේ ජීවිතේට ඒ ධර්මය විලවදින්න ඕන. නැහැ නේද රූපේ වැදුනහම ඒක හඳුනගන්නවනේ. ඈ කඩේ මේ අඹ කෑල්ලක් පස්සොත් කෑල්ලක් ලැබුණාම ඒක හඳුනගත්තනේ. ඒක වැදුන නිසා ප්‍රත්‍යඥාන කරගන්න. ඒ එවැනි ස්වභාවයක් තියෙන ඒ ස්වභාව ලක්ෂණය උපයෝගී කරගෙන බුදුහාමුදුරුවෝ කියනවා අන්න ඒකට ඒ ක්‍රමයටම ඔබ සම්මේ සංඛාර අනිච්ඡාති කියන එක ගන්නවා. දැන් අපි අය සියලු සංස්කාර ධර්ම අනිත්‍ය කියලා කිව්වම මෙවැනි රූපේ මොකක්ද? මෙවැනි රූපේ මොකක්ද? සමහර අය හිතේ මෙවේ ඇටකටුවක්. එහෙම නැත්නම් කැලිල බිලා ගේ මුසුමහන්යක් ආවා හිතේ තියෙන ස්වභාවය. හැබැයි ඉතින් ඔබ අල්ලගෙන ඉන්නවනම් මුසුමහන්යක් ගිහිල්ලා හරි ඇටකටුවක් හරි අල්ලගෙන ඉන්නවනම් එතන ඒක තමයි නිත්‍ය. මම මේ කියවන මේ ගාථාව කියවල නිවන් දකින්න නැති හේතුව ඕකයි. ඒක කොච්චර පැහැදිලි කරාද? එකම මේ ගාථා පද දෙකයි දාන්නේ. ඒක කොච්චර පැහැදිලි කරාද කියන්නේ. දැන් අපි ඉදමු අනිත්‍යයි කිව්වා. මේව කැඩෙනවා නේ බිඳෙනවා. ඊළඟට එතන තියෙනවා කෑලි. ඒක තමයි කෑලි නිත්‍ය කරගෙන. ඊට පස්සේ කෑලිත් දැන් ඒවත් කැඩෙනවා බිඳෙනවා. ඊට පස්සේ ඉතුරු වෙනවා කුඩු. එතකොට යා කුඩු නිත්‍ය කරගෙන. එතකොට අසේත විරාග නිරෝධ වෙන්න එපා නේද? සංගයා නිත්‍යතාවය කියලා කියන්නේ අසේත විරාග නිරෝධයි. ශේෂයක් නැති තැන අනිත්‍යතාවය කියන්නේ නියම කර නොගන්නා තැන කිසිවක් නෑ. අරකටයි ති බලන ලෝක බුද්ධියට ඥානයට සමාන කරගන්න නැතුව ප්‍රාප්ති කරගන්න නැතුව ජීර්ණය කරගන්න නැතුව කොහොමද නේද? දැන් විශේෂයෙන් මේ අනිත්‍යතාවයේ දකින්න අදිචිත්තයක් ඕන.